අභව ප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනීද මල්ගේ දේහය මහජන ගෞරව දැක්වීම සඳහා ඊයේ තැන්පත් කර තිබුණේ කොල්ලපිටිය චාල්ස් ඩ්‍රයිව්හි පිහිටි ඔහුගේ නිවසේයි. දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් එහි පැමිණ සිටියා. එතුමා හිටපු අපිට හොඳ මුදල් නැතිරේ හිතවත එක්කසේ විශේෂයෙන් ඉතාම හොඳ පුද්ගලෙක් කියලා මම කියනවා. එයා ජනතාවට ආදරය කරා. ජනතාව ආපසු එතුමාට ආදරය කරා. ජයජයවර්ධන රජයේ යටතේ එවකට සිටි මුදල් අමාත්‍යවරයා වශයෙන් ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරමින් විවෘත ආර්ථිකය සඳහා ඇති කළ වෙනස්කම් ඇති කිරීමේ කාර්යභාරය ඉෂ්ට කර යුග පුරුෂයා තමයි රොනිඩ් මෙල් ඇමැතුමා. මෙරටේ කිසිම මුදල් අමාත්‍යවරයෙක් වසර 11ක් එක දිගට ඒ අමාත්‍ය ධුරයක් දරන්න බැරි වුණා. එතුමා වගේ කීර්තිමත් දේශපාලඥයෙක් අහිමි වීම මම හිතන රටට විශාල පාඩුවක්. රොනිඩ් මෙල් නැමැති දේශපාලන නායකයා ශ්‍රී ලංකාවට ණය නැති දේශපාලන නායකයෙක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්. ජාතිය වෙනුවෙන් කළ යුතු මෙහෙවර එතුමා ඉටු කළයි ජාතියෙන් සමවරගෙන තිබෙන්නේ. අනතුරුව හිටපු අමාත්‍යවරයාගේ දේහය රුහුණු විශ්වවිද්‍යාලයේ වෙත රැගෙන එනු ලැබුවා. රුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළ ඔහුගේ අභාවය පිළිබඳ ශෝකයේ පළ කිරීම සඳහා අද දිනය දකුණු පළාත තුළ ශෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අද දිනේදී දකුණු පළාතේ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩගොඹ කර තබන ලෙසයි දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලීමක් කර ඇත්තේ. දේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාල භූමියේදී සිදු කිරීමට නියමිතයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.